අද අග්‍රාමාත්‍යතුමා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කැඳවලා තිබුණා. ඒ වගේම අමාත්‍යවරයා හැටියට මමත් නියෝජ්‍ය අමාත්‍යවරයාත් මේ අවස්ථාවට සහභාගී වුණා. පසුගිය දවසක ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් එතුමා විසින් කරුණු විමසනු ලැබුවා. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. එවැනි කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව ඒ වගේම මින් ඉදිරියට අමාත්‍යවරයා හැටියට මා සමගත් ඒ සියලු කරුණු සාකච්ඡා කරලා අවශ්‍ය ආකාරයට වැඩ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යතුමා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඉතින් මින් ඉදිරියට නිවැරදි ක්‍රමවේදවලට අනුව තමයි සියලු දේ සිදු වෙන්නේ කියන කාරණේ මට පැහැදිලි කරන්න පුළුවන්. අග්‍රාමාත්‍යතුමාගේ සාකච්ඡාවෙන් පසුව මට කියන්න තියෙන ඒ කාරණේ තමයි. අමාත්‍යාංශ ලේකම්වරයෙක් විසින් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව තමයි අග්‍රාමාත්‍යතුමා එතුමාට උපදෙස් ලබා දුන්නේ. ඉතින් මින් ඉදිරියට ඒ සියලු කටයුතු නිවැරදි ආකාරයට සිදු වෙන බවට අපට විශ්වාසයක් තිබෙනවා. නෑ, අත්ත වශයෙන් මේක එතුමාගේ පෞද්ගලික මතයක් ලියා දැන්වීමක් හැටියට තමයි අපටත් දකින්න තියෙන්නේ. මොකද අමාත්‍යාංශය හැටියට හෝ රජයේ හැටියට ලබා දෙන නිවේදනයක් නිකුත් වෙන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට. ජනමාධ්‍යවලට කිසි අවස්ථාවක බලපෑමක් කිරීමට අපේ කිසිම සූදානමක් නැහැ. අපි මෙතෙක් ලබා දුන් නිදහස ඒ ආකාරයෙන්ම ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ජනමාධ්‍යවලිනුත් ලැබී තිබෙන නිදහස ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ආකාරයෙන් නිවැරදි තොරතුරු ලබා දෙමින් ඉදිරියට ගෙන යන හැටියට තමයි අපි ජනමාධ්‍යවලින් ඉල්ලා සිටින්නේ.